මැදපෙරදිග කලාපයේ ආරක්ෂක කටයුතු සිදු කරන ඇමරිකානු ආරක්ෂක හමුදාව වෙත මිලිෂියාව විසින් එල්ල කරන ලද ප්‍රහාරවලට පරිගැනීමක් වශයෙන් එක්සත් ජනපද ප්‍රහාරක ජෙට් යානා දෙකක් සිරියාවේ සන්නද්ධ සටන්කාමීන්ට ප්‍රහාරයක් එල්ල කර ඇත. එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඉරානයේ විප්ලවීය ආරක්ෂක බලකාය සහ මිලිෂියා කණ්ඩායම්වලට සහාය දෙන දෙපාර්ශවයකට පහර දීමට නියෝග කළ බව පෙන්ටගනය ප්‍රකාශ කරයි. ඉරානයේ ප්‍රහාර දිගටම පැවතුනහොත් එක්සත් ජනපදයේද අමතර ක්‍රියාමාර්ග ගන්නා බවටද වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. පහුගිය සතියේ ඉරාකයේ සහ සිරියාවේ ස්ථානගතව සිටින ඉරානයේ පිටුබලයේ ලබන හමුදා වෙත එක්සත් ජනපද සහ සබාග හමුදා අවම වශයෙන් 19 වතාවක් ප්‍රහාර එල්ල කර තිබේ. හමාස් ඉස්ලාමීය ජිහාඩ් සහ ලෙබනනයේ හිස්බුල්ලා යන සියල්ලටම තෙහරානයෙන් සහාය ලැබෙන බවද ඔවුන් ප්‍රකාශ කරයි. ඉරාන විදේශ අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ප්‍රකාශ කළේ හමාස් සංවිධානයට එරෙහි ඊශ්‍රායල් ප්‍රහාරය නතර නොකළහොත් එක්සත් ජනපදය මෙමගින්නෙන් ගැලවෙන්නේ නැති බවයි. එක්සත් ජනපද ගුවන් ප්‍රහාර සිකුරාදා අලුයම 4:30ට ඉරාක දේශ සීමාවේ සිරියානු නගරයක් වන අබු කමල් අසල සිදු අතර F-16 ප්‍රහාරක ජෙට් යානා දෙකක් මගින් නිරවද්‍ය ඉලක්කය වෙත ප්‍රහාර සිදු කරන ලද බව එක්සත් ජනපද ආරක්ෂක නිලධාරියෙක් පැවසීය. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් පහලින් තියෙන රතු පාට බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතින් video එකක් දාපු ගමන් ඔයාලා ළඟට ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි අලුත් video එකකින් හම්බ වෙමු. සියලු දෙනාට සුබ දවසක්.